දුම්රිය කියන්නේ ලෝකයේ අදටත් පාවිච්චි කරන පැරණිම ප්‍රවාහන ක්‍රමයක්. ලංකාවේ ඉන්න අපි වුණත් ට්‍රිප් එකක් යනකොට දුම්රියක ගමන් කරන්න තමා වැඩියෙන් මාස. ඒ මේ කෝච්චි නිකන් වාහනවල ගිහින් අපිට බලන්න බැරි තරම් ලස්සන ස්ථාන මැද්දෙන් අපිව අරගෙන යන නිසා. හැබැයි මේ ලෝකේ තියෙන හැම දුම්රිය මාර්ගයක්ම ඒ වගේ සුන්දර නම් නෑ. ඒ විදිහට අද වීඩියෝ එකෙන් විශ්ව ගවේෂක ඔබට කියලා දෙන්න යන්නේ මේ ලෝකේ තියෙන භයානකම දුම්රිය මාර්ග ගැන. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ චෙන්නායි රාමේශ්වරම් දුම්රිය මාර්ගය ගැන. ගොඩක් මිනිස්සු මුහුදේ අතරමං වෙයි, මුහුදට වැටිලා ගිලෙයි කියලා බෝට්ටුවල යන්න බයයි. හැබැයි මේ අත්දැකීමම ඔබට කෝච්චියකිනුත් හම්බුනොත් මොනව වෙයිද? මම එහෙම කියන්න හේතුව තමයි මේ දුම්රිය වේගයෙන් ගමන් කරන්නේ මුහුද මැද්දෙන් වැටිලා තියෙන පාරක වෙන නිසා. රාමේශ්වරම් කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන ආගමික වශයෙන් ගොඩක්ම පාරිශුද්ධ තැනක් වුණත් මේ තැනට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න ඕන නම් මේ භයානක දුම්රිය මාර්ගයේම යන්න වෙනවා. රාමේශ්වරම් කෝවිල තියෙන දූපතයි ප්‍රධාන ගොඩබිමයි සම්බන්ධ කරලා 1914 අවුරුද්දේ තමයි මුලින්ම මේ දුම්රිය මාර්ගය නිර්මාණය කළේ. අන්න එදා ඉඳන් අද මේ වෙනකන් මේ දුම්රිය මාර්ගය වැඩිය නඩත්තු කිරීම කරලත් නැති නිසා කෝවිල බලන්න මේ දුම්රියෙන් කිලෝමීටර් 2.3ක් මුහුද මැදින් ගමන් කරන සංචාරකයෝ පවා කියන විදිහට ඔවුන් ගොඩක් බයෙන්ලු මේ මාර්ගයේ ගමන් කරන්නේ. සංචාරකයෝ විතරක් නෙවෙයි මේ පැත්තේ ඉන්න මිනිස්සු පවා කියන විදිහට කුණාටුවක් තියෙන දවසට මේ මාර්ගයේ දුම්රියක ගියොත් මුළු දුම්රිය මාර්ගයම දෙදරලා දුම්රිය පිටින්ම වතුරට වැටෙන්න යනවා වගේ දුම්රිය ඇතුලේ ඉන්න මගීන්ට දැනෙනවලු. ඒ වගේම තද සුළං ඇති වෙන වෙලාවටත් වඩදිය වෙලාවටත් දුම්රිය මාර්ගය ජලයෙනුත් වැහිලා යන නිසා තවත් භයානක වෙනවා. පුංචි වැරදීමක් වුණත් ගැඹුරු මුහුදට වැටිලා විශාල විනාශයක් වෙන්න පුළුවන් මේ වගේ දුම්රිය මාර්ගයක යන දුම්රියක නැගලා යන්න තරම් ඔබ නිර්භීතයිද? ඊළඟට අපි කතා කරන්නේ ආජන්ටිනාවේ පිහිටලා තියෙන වලාකුළු වලට යන දුම්රිය, එහෙමත් නැත්නම් ට්‍රේන් ටු ද ක්ලවුඩ්ස් කියලා හඳුන්වන දුම්රිය මාර්ගය ගැන. මේ දුම්රිය මාර්ගය හදන්න විතරක් අවුරුදු 27ක්ම ගත වෙලා තියෙනවා. ඒ විදිහට මේ දුම්රිය ආජන්ටිනාවේ සෝල්ටා කියන නගරයේ ඉඳන් චිලි රාජ්‍යයේ පෝල් වෝරියෝ කියන නගරය වෙනකන් කිලෝමීටර් 217ක දුරක් ගමන් කරනවා. 1948 අවුරුද්දේ ඉඳලා තියෙන මේ දුම්රිය මාර්ගය එහෙම හඳුන්වන්න හේතුව තමයි මේ දුම්රිය මාර්ගය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 4000කටත් වැඩි උසකින් පිහිටලා තියෙන නිසා වගේම ඒ වගේ උසකදි තවත් පාලම් 29කුත් උමං මාර්ග 21කුත් අතරමැදින් ගමන් කරන එක. අන්න ඒ නිසා මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන මගින් කොයි වෙලාවෙත් අහසේ වලාකුළු වල ඉන්නවා වගේ කියලා තමා දැනෙන්නේ. ඔබත් උස ස්ථානවලට බය නම් කවදාවත් යන්න හොඳ නැති ලෝකයේ භයානකම දුම්රිය මාර්ගයක් තමයි මේ දුම්රිය මාර්ගය. ඊළඟට අපි කතා කරන්නේ යක්ෂයාගේ නාසය, එහෙමත් නැත්නම් ඩෙවිල්ස් නෝස් කියලා හඳුන්වන දුම්රිය මාර්ගය ගැන. නමේ හඳුන්වනවා වගේම ඉක්වදෝරයේ පිහිටලා තියෙන මේ දුම්රිය මාර්ගය හොඳ ඉතිහාසයක් තියෙන දුම්රිය මාර්ගයක් නම් නෙවෙයි. අතීතයේ ඉඳලම තාමත් මේ දුම්රිය මාර්ගය මගීන්ට ගමන් කරන්න තියෙන භයානකම දුම්රිය මාර්ගයක් වෙනවා. වාර්තා වෙන විදිහට 19 සියවසේ මුල් කාලේ ඉක්වදෝරයේ ජනාධිපති වෙලා හිටපු පුද්ගලයාට රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න ඕන කියලා අදහසක් ඇවිත් තියෙනවා. එහෙම මේ පහසුකම් වර්ධනය කරන්න හොඳම විදිහ තමයි රට පුරාම දුම්රිය මාර්ග ඉදිකරන එක කියලා ඔහු තීරණය කරලා තමයි මේ දුම්රිය මාර්ග නිර්මාණය කළේ. ඉක්වදෝරයේ තියෙන ප්‍රධානම නගර දෙකක් එකට යා කරලා සේවකයෝ 4000කටත් වැඩි සංඛ්‍යාවක් පාවිච්චි කරලා තමයි ඒ විදිහට මේ ඩෙවිල්ස් නෝස් කියලා හඳුන්වන දුම්රිය මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ විදිහට සේවකයෝ එකතු වෙලා කඳු මැද්දෙන් දුම්රිය මාර්ගය ඉදිකරනකොට නායයෑම් ගල් කඳු කඩාගෙන වැටීම් වගේ අනතුරු සිද්ධ වෙලා ගොඩක් සේවකයන්ට මැරෙන්න සිද්ධ වුණා. අන්තිමේට දුම්රිය ගමන් මාර්ගය හදලා ඉවර කරගන්න පුළුවන් වෙන්න කියලා ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා යක්ෂයාගෙන් ඉල්ලපු නිසා තමයි මේ දුම්රිය මාර්ගයට මේ නම යොදලා තියෙන්නේ. අදටත් මේ දුම්රිය මාර්ගය කිසිම ආරක්ෂාවක් නැතුව කඳු අතරමැදින් යන නිසා ඕනම වෙලාවක නායයෑමක් ගල් කඳු කඩාගෙන වැටීමක් සිද්ධ වෙලා මගීන් හැමෝටම මරණය උදා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දරුණු දේවල් වෙන්න ඉඩ තියෙන අවස්ථා ඕනතරම් තියෙන නිසා මේ දුම්රිය මාර්ගයත් ලෝකයේ තියෙන භයානකම දුම්රිය මාර්ග අතරින් එකක් වෙනවා.
ඊළඟට අපි කතා කරන ජපානයේ පිහිටලා තියෙන මේ දුම්රිය මාර්ගය මිනාමි ආසෝ කියලා තමා හඳුන්වන්නේ. නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ වෙලා තියෙන ජපානය වගේ රටක මෙහෙම භයානක දුම්රිය මාර්ග තියෙනවද කියලා ඔබට හිතුණත් ලෝකයේ කාටවත් සොබාදහම එක්ක තරඟ කරන්න බෑ. ඒ විදිහට ජපානයේ ආසෝ කියලා හඳුන්වන කඳුකර ප්‍රදේශයේ වටේ ගමන් කරන මේ දුම්රිය ඇත්තටම ගමන් කරන්නේ සක්‍රීය ගිනි කන්දක් වටේ. මේ ගිනි කන්ද කොයි වෙලාවෙ පුරයිද කියලා කියන්න බැරි නිසා මේ දුම්රිය මාර්ගය භයානක වෙන්න ඒක එක හේතුවක් වෙනවා. ඒ වගේම මේ දුම්රිය ගමන් කරන මාර්ගයේ තියෙන එක පාලමක් 2016 අවුරුද්දේ ඇති වුණ භූමිකම්පාවක් නිසා ගොඩක් අබලන් තත්වයට පත් වුණා. හැබැයි තාමත් මේ දුම්රිය ඒ පාලම උඩිනුත් ගමන් කරන නිසා මේ දුම්රිය මාර්ගය තවත් භයානක වෙනවා. මේ වගේ ගොඩක් හේතු නිසා කාලයත් එක්ක දැන් මේ දුම්රියේ ගමන් කරන මිනිස්සු ප්‍රමාණයත් ගොඩක් අඩුයි. ඊළඟට අපි කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන කුරණ්ඩා සීනික් කියලා හඳුන්වන දුම්රිය ගමන් මාර්ගය ගැන. අද කාලේ ඉන්න තරුණ තරුණිය හොඳ ඡායාරූපයක් ගන්න ඕන තරම් භයානක වැඩ කරන්න කැමති නිසා එහෙම කැමති අයට සුදුසුම දුම්රිය ගමන් මාර්ගයක් තමයි මේ ඔස්ට්‍රේලියාවේ පිහිටලා තියෙන්නේ. මේ දුම්රිය ගමන් මාර්ගය එක පැත්තකින් ගොඩක් ලස්සන මාර්ගයක් වෙනකොට අනිත් පැත්තෙන් තවත් ගොඩක් භයානක දුම්රිය මාර්ගයක් වෙනවා. මේ දුම්රිය මාර්ගය ලස්සන වෙන්න හේතු විදිහට කිලෝමීටර් 37ක් දිග මේ දුම්රිය මාර්ගය වැටිලා තියෙන්නේ විශාල වනරක්ෂිත භූමියක් මැද්දෙන්. අන්න ඒ නිසා එක එක වර්ගවල සත්තු, පැලෑටි වගේම දිය ඇලි පවා මේ දුම්රියේ යන මගීන්ට ජනේලයෙන් ඔළුව දැම්ම ගමන් බලා ගන්න පුළුවන්. හැබැයි මේ දිය ඇලි පිහිටලා තියෙන ස්ථාන දුම්රිය මාර්ගයට ගොඩක් ළඟින් පිහිටලා තියෙන නිසා කොයි වෙලාවෙත් දුම්රිය මාර්ගය තෙමිලයි තියෙන්නේ. අන්න ඒ නිසා ඕනම වෙලාවක මේ පාලම් උඩදී දුම්රිය පීලි පනින්න පුළුවන්. අන්න ඒ විදිහේ අවදානම තියෙන පාලම් 40කුත් උමං මාර්ග 15කුත් මේ දුම්රිය මාර්ගයේ තියෙනවා. මේ වගේ හේතු නිසා මේ මාර්ගයේ යන කෝච්චිවලට වේගයෙන් යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා පවා දැම්මා. එහෙම තියෙද්දි 2010 අවුරුද්දේ මේ දුම්රිය මාර්ගයක අධික වැස්සකින් පස්සේ නාය යෑමක් සිද්ධ වෙලා ලොකු අනතුරකුත් සිද්ධ වුණා. අන්න ඒ වගේ ආයේ උනත් කොයි වෙලාවේ අනතුරක් වෙයිද කියලා කියන්න බැරි නිසා මේ දුම්රිය මාර්ගයත් ලෝකයේ තියෙන දරුණුම දුම්රිය මාර්ගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන තායිලන්තයේ පිහිටලා තියෙන මේ දුම්රිය මාර්ගය ඒ පැත්තේ මිනිස්සු කෙලින්ම මරණයේ රේල් පාර, එහෙමත් නැත්නම් ඩෙත් රේල්වේ කියලායි හඳුන්වන්නේ. මේ දුම්රිය මාර්ගය ඉදිකරන කාලේ සිද්ධ වුණ සිදුවීම් නිසා තමයි මිනිස්සු මේ දුම්රිය මාර්ගයට ඒ නම දාලා තියෙන්නේ. ඒ විදිහට දෙවනි ලෝක යුද්ධ කාලේ ජපානය නිරිත දිග ආසියාවේ විශාල ප්‍රදේශයක් අල්ලගෙන ඒ ඒ රටවල්වල හිටපු මිනිස්සු ගොඩක් තමන්ගේ යුද හිරකාරයෝ විදිහට රඳවගත්තා. යුද්ධයට සහයෝගයක් විදිහට අන්න ඒ හිරකාරයන්ට තායිලන්තයේ ඉඳලා මියන්මාරය වෙනකන් දුම්රිය මාර්ගයක් ඉදිකරන්න කියලා ජපානය නියෝග කළා. මේ විදිහට හිරකාරයෝ දුම්රිය මාර්ගය ඉදිකරනකොට එක එක ස්වභාවික ආපදා නිසා වගේම ලෙඩ රෝග හැදිලත් අනතුරු සිද්ධ වෙලත් ගොඩක් හිරකාරයෝ මිය ගිහින් තියෙනවා. අන්න ඒ විදිහට මිය ගිහින් මේ දුම්රිය මාර්ගය යටම වැළලිලා ඉන්න යුද හිරකරුවන්ගේ මලමිනී උඩින් මේ දුම්රිය ගමන් කරන නිසා තමයි මේකට තායිලන්තයේ මිනිස්සු මරණයේ දුම්රිය මාර්ගය කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ දුම්රිය මාර්ගයේ තියෙන සමහර පාලම් නඩත්තු කරලත් නැති නිසා වගේම ආධාරක පවා පැද්දෙන තත්වයේ තියෙන හින්දා ඕනම වෙලාවක කඩාගෙන වැටෙන්න උනත් පුළුවන්. ඒ වගේ හේතු නිසා මේ දුම්රිය මාර්ගයත් ලෝකයේ තියෙන භයානකම දුම්රිය මාර්ග අතරින් එකක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මුළු ඉන්දියාවෙම තියෙන හැම රේල් පාරක්ම ගැන. ලෝකයේ සංචාරකයන්ට උපදෙස් දෙන සමහර වෙබ් අඩවි වලින් කියන විදිහට ඉන්දියාවට යන සංචාරකයෙක් තෝරගන්න හොඳ නැතිම ප්‍රවාහන ක්‍රමයක් තමයි මේ දුම්රිය ප්‍රවාහන ක්‍රමය කියලා කියන්නේ. ඒකට හේතුව ස්වභාවික අනතුරු විතරක් නෙවෙයි, හොරු, මංකොල්ලකාරයෝ, අවයව ජාවාරම්කාරයෝ වගේ පුද්ගලයන්ගෙන් ඇතිවෙන ප්‍රශ්නත් මේකට අදාළ වෙනවා. 2007 අවුරුද්දේ ඉඳලා වාර්තා වෙන විදිහට මේ ඉන්දියාවේ දුම්රිය සම්බන්ධ මරණ නමයක්වත් දවසකට වාර්තා වෙනවලු. ඒකත් 2011 අවුරුද්දේ ඉඳලා 2015 අවුරුද්ද වෙනකන් අපරාධ වෙන ප්‍රතිශතය 152%කින් වැඩි වුණා. වාර්තා වෙන විදිහට දැන් නම් දුම්රිය බලධාරීන් කැමරා වගේ දේවල් සවි කරලා මගීන්ගේ ආරක්ෂාව ගැන බැලුවත් අවදානම 100%ක් තාමත් නැති වෙලා ගිහිල්ලා නැහැ. අන්න ඒ නිසා තාමත් කවුරු හරි කෙනෙක් ඉන්දියාවට යන්න හිතාගෙන ඉන්නවා නම් ප්‍රවාහන ක්‍රමය විදිහට දුම්රිය තෝරගන්නේ නැතුව ඉන්න එකමයි හොඳ.
අද වීඩියෝ එකෙන් අපි කතා කළේ නිර්භීත අයට විතරක් යන්න පුළුවන් මේ ලෝකයේ තියෙන භයානකම දුම්රිය මාර්ග ගැන. මේ විදිහට ලෝකයේ එක එක රටවල් වල තියෙන දුම්රියවල් වල භයානකකම නිසා අපේ රටේ තියෙන දුම්රිය පද්ධතිය 100%ක් හොඳයි කියලා හිතෙනවා. ඒ විදිහට අද අපි මේ කතා කරපු ලෝකයේ භයානකම දුම්රිය මාර්ග අතරින් ඔබ හිතන විදිහට වැඩියෙන්ම භයානක දුම්රිය මාර්ගය මොකක්ද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න වගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.